අපේ ක්ලබ් එකේ පළවෙනි এডুকেෂනල් වීඩියෝ එක අපි පටන් ගන්න යන්නේ මේ ලෙසන් එකෙන් අපි මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ස්ක්‍රච් ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් වල බේසික්ස් උගන්වන ප්‍රෝග්‍රෑම් එකක් ගැන ඒකේ බේසික්ස් ටික මෝෂන් ගැන ඔයගලන්ට කියලා දෙන්න යන්නේ අපි බලමු මොන වගේ දේවල්ද අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා මේක තමයි ස්ක්‍රච් ප්‍රෝග්‍රෑම් එක ඔයගලන්ට පේනවා ඇති මම ඔයගලන්ට මුලින්ම ආරම්භ කරන මේ प्रोग्राम रन करना මේකෙන් කරන්නේ ඔයාට ඕන තැනකට මෙයා රඳවා තබා ගන්න. ඒ වගේ දේවල් සඳහා තමයි මේක භාවිතා කරන්නේ. මම ඒක ගැන තව ඉදිරියට කියලා දෙන්නම්. මේකෙන් පුළුවන් ඔයගොල්ලන්ට යම් කිසි තැනක ඉඳන් තවත් තැනකට මේක ට්‍රාන්ස්ෆර් කරන්නත් පුළුවන් මේ ස්ප්‍රයිට් එක. ඒ කියන්නේ මේ දීලා දින තිරය ඇතුළත ඔයගොල්ලන්ට ඒක යවන්න පුළුවන් ස්ථානය මෙතන දුන්නාම ඒක එහාට මෙහාට යනවා. ඔව් එතකොට මේක රුටින් තියෙන ඔයගොල්ලන්ට පේනවා වෙන් ක්ලික් කියලා green flag එකක් දාලා මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කැට් ඉන්න තිරේ උඩින් තියෙනවා green flag එක. ඔක ක්ලික් කරාම තමයි ඔයාලට මේ બ્લોක් එක දාලා ප්‍රෝග්‍රෑම් එක හදුවොත් මේ ක්ලික් කරොත් තමයි ඒක වැඩ කරන්න පටන් ගන්න. මම අර 10 step කියන બ્લોක් එක ගන්නවට ඔයගොල්ලන්ට තව keyboard එකකින් පාවිච්චි කරන්න පහසු වෙන්න මම දැම්මා when space key press pressed කියලා. space bar එකෙන් මේක වැඩ කරනවා space bar එක ඔබනකොට steps 10ක් මේක move වෙන. එතකොට फ्लैग के बुआ में मैंने मैं गो टू जीरो एक्स जीरो वाई जीरो के ना पोजीशन ने कटे ना माँ उगलों ने तब मैं थावत या क्या ने किया लेते ना डिग्रीज प्रमाण का अंश का प्रमाण या कारक वन मैं कि तीनों टर्न टर्न राइट किया लेते हैं ना टर्न लेफ्ट किया लेते हैं उगलों ने पास बंदा मामा ने कट किया लोगों करन මේක කරකෙන් මෙතන තියෙන ඔයගලොන්ට ඩිරෙක්ෂන් කියලා. ඒ ඩිරෙක්ෂන් වලින් මට පුළුවන් මේ කැට් මට ඕන විදිහට يعني මේක කෙලින් තියාගන්න උපකාර වෙනවා. ආඩ ඕන නම් මේක ඕන පැත්තකට හරවන්න ඒ වගේ දේවල් සඳහා තමයි ඩිරෙක්ෂන් භාවිතා කරන්නේ. මේ කන්ට්‍රෝලර් තියෙන රිපීට් બ્લોක් එක තමයි මම ඊළඟට ඔයගලොන්ට කියලා දෙන්න යන්නේ. මේකේ යම් කිසි දෙයක් නැවත නැවත කිරීම සමා මේකෙන් බලාපොරොත්තු වෙන්න. पॉइंटिंग डायरेक्शन के लिए තියෙනවා mirror ඒ වගේම rotate ඔය කියන જાති දෙක තියෙනවා ඒ දෙක මම ඔයගලන්ට තව ඉස්සරහදී වැඩිදුරට කියලා දෙන්නවා ඔයගලන්ට මූලික වශයෙන් මේ දෙක දැනගත්තාම ඇති අපි බලමු හරියටම මේ sprite එක ක්ලික් කරාම මේ repeat block එකෙන් හරියටම එන විදිය ගැන හරියටම 19 pointing direction 90 කියන එකට ගන්න පුළුවන්ද කියලා ඔයගලන්ට පේනවා ඇති මම මේ when click කියන command එකට point in direction 19 කියලා දැම්මා. ඒක තමයි මේ direction වලින් adjust කරන්නේ. අපි මේක හරියටම 19 වලට ගන්න අපි එක එක ඇඩ් කර කර බලමු. එකක අංක ආදේශ කරලා බලමු අපිට එම හරියටම කරගන්න ඕන නම් ඒ විදිහේ තමයි ටෙස්ටිං ටෙස්ටිං ටෙස්ටිං
මේ රිපීට් එක 24 තිබ්බොත් තමයි 15 ඩිග්‍රීස් වලට හරියටම 19 එනවා. අපි තව ස්ප්‍රයිට් එකක් අරගෙන බලමු. ඕ ඊට කලින් ඔයගලන්ට පෙන්වන්න දෙයක් තියෙනවා මේ සවුන්ඩ් ගැන. සවුන්ඩ් වල ඔයගලන්ට ඊළඟට තියෙන්නේ සවුන්ඩ් සවුන්ඩ් වලින් ඔයගලන්ට කරන්න පුළුවන් මේක ලස්සන කරගන්න. මම මේ මියාව් කියන සවුන්ඩ් එක දාලා මේ ස්ප්‍රයිට් එක ක්ලික් කරාම වැඩ කරන එකයි පෙන්වන්නේ. ඒක දැනට ඔයගලන්ට ඕනේ නැහැ. මම ඒක නිකන් දැම්මේ. දැනුවත් වීම සඳහා. දැනට නම් ඔයගොල්ලෝ ප්‍රධාන වශයෙන් තියෙනවා තව කීප දෙයක් තියෙනවා. අපි ඒක තව ස්ප්‍රයිට් එකක් අරන් හදලා බලමු. මම පැරට් එක ගන්නවා. ඔයාලට තියෙනවා මේතන පේනවා යටින් තියෙනවා සයිස් කියලා එකක්. මම ඉස්සලා ඩිරෙක්ෂන් මාරු කරපු එකට වම් පැත්තෙන් තියෙනවා සයිස් කියලා. ඒකෙන් ඔයාලට පුළුවන් මේ ස්ප්‍රයිට් එකේ සයිස් එක අඩු වැඩි කරගන්න. ඒක අපිට ඕන සයිස් එකට ඔයාලට හදා ගන්න පුළුවන්. මේකේ සයිස් මේකේ තියෙනවා ලුක්ස් කියලා. ලුක්ස් වල තියෙනවා මේක සයිස් එක අඩු වැඩි කරගන්න පුළුවන් બ્લોක් එකක්. මම ඒක ගැන ඉදිරියේදී කියලා දෙන්නම්. ලුක්ස් වල ගොඩක් දේවල් තියෙනවා කියලා දෙන්න. මම ඒක ගැන ඊළඟට කියලා දෙන්නම් ඊළඟ වීඩියෝ එකේ. වෙන් ක්ලික් කියන બ્લોක් එකට මම දැන් මේකේ ස්ටාර්ටින් පොයින්ට් එක මාක් කරනවා. ඒ කියන්නේ ස්ටාර්ටින් පොසිෂන් එක මේක කියන්නේ ෆ්ලැග් එක ක්ලික් කරාම මේක කොහේ තිබ්බත් මේ පොසිෂන් එකට එන්න ඕන. ඊළඟ બ્લોක් එක ඔයගොල්ලන්ට කියලා දෙන්න තියෙනවා ග්ලයිඩ් ගැන. ඊට කලින් මම ගන්නවා තව command block එකක්. motion වලට ගියාම තියෙනවා glide කියලා block එකක්. ඒකේ තියෙනවා glide block කීපයක් දෙකක් තියෙනවා. random position මේ mouse pointer කියන එකට හදා ගන්න පුළුවන් එකක්. ඒ වගේම ඉන්න sprite එකකට glide කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට අපිට දබා දෙන position එක අනුව glide කරන block එක ගැන මම ඉස්සලා කියලා දෙන්නම්. ඔයාලට අපි හිතමු 200ට යන්න ඕනේ කියලා x y change වෙන්නේ නැහැ. ඔගලොන්න මෙතන තියෙනවා මේ ස්ප්‍රයිට් එක x කියන්නේ vertical යන්නේ. vertical කියන්නේ තිරස් අතර මාරු වෙන්නේ x එක අඩු වැඩි කරහම. එතකොට වඩ අන්න ඒ විදිහට තමයි දැන් x එක 200ට ගමන් කරා මේ ස්ප්‍රයිට් එක. එතකොට point in direction 19 කරාමම මේක ආපහු අනිත් පැත්තට හැරෙනවා. ඊට පස්සේ ආයේ එක තිබ්බ තැනටම ගන්න මම තිබ්බ පොසිෂන් එකම ආයෙ මාක් කරනවා. ඒකේ තැනට ආයෙත් මම ඩුප්ලිකේට් එකක් අරන් මේ පොයින්ට් ඉන් ඩිරෙක්ෂන් બ્લોක් එක ගත්තා. ඔව් ඒ කියන්නේ ඒකට අපි රොටේට් දාලා තිබ්බේ අපි ඒක මිරර් කරන්න ඕනේ. ඔයගොල්ලෝ පේනවා ඇති ඒක යට තියෙනවා මිරර්. මම ඒක මාරු කරේ. දැන් ඒක හරියයි. අන්න ඒ විදිහට ඒක මාරු වෙනවා. අන්නේ විදිහට දැන් මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරමු. මම එක ෂෙයා කරනවා. ඔයගොල්ලන්ට මේක බලන්න පුළුවන්. මම මේක ලින්ක් එක එවන්නම්. ඔයගොල්ලන්ට ඕන වෙලාවක මේක බලන්න පුළුවන්. මේ ලෙසන් එක මම මේ වීඩියෝ එකෙන් මම හිතන ඔයගොල්ලන්ට යම් කිසි දෙයක් දැනගන්න පුළුවන් ඇති කියලා. අපි ඊළඟ වීඩියෝස් වලින් ඔයගොල්ලෝ තවදුරටත් දැනුවත් කරන්නම්. මම යන ලින්ක් වලින් ඔයගොල්ලෝ ඒ මීටින් වලට ජොයින් වෙලා මේ ගැන ඉගෙන ගන්න පුළුවන්. මම අදට නවතිනවා. ඔබට සුබ දවසක්.